ආයි බොවන් සුබ දවසක් සියලුම දෙනාට. අද දවසේ අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ තක්කාලි මල් කප්පාදු කිරීම පිළිබඳ. විශේෂයෙන්ම ඔබ දන්නවා ඔබ තක්කාලි වගාව පොලිටනල් ආශ්‍රිතව සිදු කරනවා නම් සාමාන්‍යයෙන් නෝමල් තත්ත්වයේ සිදු කරා වුණත් තක්කාලි මල් කප්පාදු කිරීම කියන එක නැත්නම් මල් තිනින් කිරීම කියන එක සාමාන්‍ය පුරුද්දක් විදියට ලංකාවේ ගොවීන් කරන්නේ නැහැ. හැබැයි පොලිටනල් ආශ්‍රිතව නම් මේක පුරුද්දක්. තක්මාලි මල් කප්පාදු පිළිබඳ තමයි අද දවසේ අපි කතා කරන්නේ. ඒකදී විශේෂයෙන්ම ඔබ දන්නවා ප්‍රශස්ත මට්ටමේ ගෙඩි ලබා ගැනීම සඳහා ඉතාමත්ම අවශ්‍යම කරන කාරණයක් තමයි මල් කප්පාදු, එහෙම නැත්නම් මල් තිනින් අවුට් කරනවා කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ මල් තින අවුටින් එකක් කරන්න කියලා. අපි ඉතාමත් දක්ෂ ගොවි මහත්තයෙක් බණ්ඩාර වෙලදී හමු වුණා. ඔහුගේ අත්දැකීම් අනුව කොහොමද මේ කරන්න කියලා. දැන් අපි මේකේ දැන් මුල්ම ඉත් එනකොට ගෙඩි හතරක් තියලා ඉතුරු එක අපි අයින් කරනවා. සාමාන්‍ය මෙන්න මේ වගේ ගෙඩියක් එනකොට තමයි මේක අපි අයින් කරන්නේ. ඒකට මේ ගෙඩි හතර තමයි ලොකු වෙන්නේ. මේකෙත් ඒ වගේ මේකේ අපි මේ ගෙඩි සාපේක්ෂව දැන් ලොකු ඉගෙන එනකොට පොඩි ගෙඩි හැදෙන ඒවා අපි අයින් කරනවා. ඒතර තමයි මේ ගෙඩි ටික හොඳට ලොකු වෙන්නේ. ඊළඟට ඊළඟ ඉත්තේනකොට ගෙඩි පහක් හයක් වෙනකන් අපි දිනනවා. එහෙම ගෙඩි හැදුවා. ඒ වගේම තමයි මේ වගේ මේ පත්‍ර එන ඒවා ඔක්කොම කඩලා අයින් කරන්න ඕනේ. මේ පත්‍ර එන ඒවා ඔක්කොම කඩලා අයින් කරන්න ඕනේ. මේ පොඩි ගෙඩි හැදෙනවා. මේ චූටි මල්ලාවත් තියෙන ඒ කියන්නේ පරක් වෙලා හැදෙන මල් කඩලා අයින් කරනවා. ඊළඟ ඉත්තේනකොටත් ඒ වගේ ගෙඩි හයක් හතරකන් එනකන් අපි දිනනවා මේ ගෙඩි හැදෙනකන් උඩ උඩ යනකොට.